පත්ව ව ද ත ද ජන ති පතිවරයාගේ බූමි කවතම හම ප්‍රශ්න කරන්න ර හ දැ හ හ හ තු පති ්‍රශ මේ පාලන තන්ත්‍රය ඇතුල ද ඔය කිය තත්වේ ප්‍රශ්නයක් ඇතිවේ බතුන් ට තැ කිසි ේත්ම ැං උදාහරණයක් කැටියට චම සදාහන් කර. ුණවාන්ුවේ ජනාතිප්‍රතිවරයා සාහගම වරයහතර ගැටුව මංගේ කැබිඩට පන්ල සමාජිකෙන් බලනතියකු හොඳ. ඒ ගැටුමෙන්න් මහජනයට නොකඩවා ආර්ථික ර්‍රහණයක් කරේ නෑන මතවාදවසෙන් ගැටුම් තියන්න පුළුවන් ඇවැයි දස් පාහලේ ජනවාර අටවෙනිද. රට භාරගරන්නකොට ගෑස්ටැන්කය දෙදා සයිසේපන හිති වන හම ගෑස්ටැන්ක එදදා සාරය පනට අවුදු දෙද ධානම දෙසැම්බරනක දීගෙන කිය. ගැටම හොදයිගනකෙමගේදද උදාාරන කෙට ගත්තතා හම පෙටරෙල් දේසල් බූම්තෙන් සියල්ලම යම්කිසි සුරක්ෂිතභාවත්තියාගෙන ඉදිරිට ගමක් කර ආර්ථිකයට හානියක් කරේනෑ ආර්ථිකය ශක්තිමත්ව ඉදිරියට ගියා එක ගැටුමක් නෙමෙයි මතවාදවසිං නොගලපීම් අවශ්‍යයි උදාරණය කැටියට ර්මමාන රල් වික්ත්‍රම් සිංහ අග්‍රමාතති තුමාගේ තියෙන සවිශේෂ ලක්ෂණය ඒ සුවිශේෂ ලක්ෂණය තමයි ගැලපෙන නොගැලපෙන කණ්ඩායා එහෙම නැත්තන් එකඟ වෙන එකකට ඕන කරුණු. එක කර ගැනීමේ සහජ නායකත්වයක් ක්‍රණනිලි ක්‍රමික මැත්තුමාමට තිබෙනවා. ඒනිසා තමයි ජයාර්ජයවතන මැත්තුමා එත්දා සම්සය හැත්ත හතේ හයම් පහක බලයක් ලබාගෙන කරපු වැඩේ. තවත් ජනනායකෝ ලබාගත්තු ජනවරම් මොලින් කරපු වැඩේ. ඉතුමා කර වෙන විදිකට දස් පහල ජනවාරියටටවෙෙන්ද ඒතුවා බලටයනකොට මන්ත්‍රයාසර අතලි දෙකයි. හැබැයි අගමැති ප්‍රණලි ක්‍රමික මැත්තුමා. එක්සත් ජාතික පක්ෂය පිහිටවල එදදා සම්සය හතලිස්සයි සැත්තමර පස් වවෙනිද. හතලිස්සටේ පළවෙනි මැතිවාරටෙන් ආස අනුවද දෙකයි හැබයි එක්සත් ජාති පක්ෂයේ ආසන් හතලිස් දෙකයි. හැබැයි සියලු ජාතිීන්ගේ එකඟතාවේ මත ශ්‍රී ලංකාවේ පළවනි ්‍රමමාන්තයවරේ ඩියසර නැක ැත්තුවම්. ද බෞතරේ නෑ. එනම් බහුතරය කියන්නේ සියලු දනක කරන්න පුුවන් ඉල්ක්්‍යයක් තියන දේශපාලන පක්ෂතම ක්ත් ජාක්ය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලාංකි ගණන්න තාාවය ක්ෂාකරගෙන ක්‍රියාකරපු දශපාන පක්ෂ හතලි සටත්තේමයි එ දෙදස් පහළවෙත්තේමයි වර්තමානෙත් එතුමා එක ආසනය අයිතියෙන් එකයිම වරක් කියයන්නේ එකආසනට පුළුවන් අගමැතිවෙල ජනනාධතිබද ඉන්න කියලා ඒ කියන්නේ විස්සයි විසයකි විස්සයි විසයගහෙම ප්‍රකාශ කරන්නේ දෙදස් දහන මේ එන ආර්ථික සැලස්ම නැවැත්වූ ගමන් අපි දන්නවා සම්පූර්ණය මරටහඩගෙන වැටනයි කියන පණිවිඩේ. ගැලපීම නොගැලපීම හොඳට ගලපගන්න පුළුවන් නායකේ කරණල් වික්‍රම සිංහ අගමැත්තුවා. එතුමට පුළුවන් තමන්ගේ මතයට විරුද්ධ මතය දරන පුද්ජලයා සමඟ එකතාවේකට මැමිේ. දැන් මීලළඟ ආණඩු ප්‍රිවත්සා සංශෝධනය තුමා එකකාසනයයි ඇබ මම දන්නවා සම බොහෝ වෙලාවට පාලිපේතුව දෙසී විසි තර මත උස්සලා සම්බත කර ගනී. මොකද එතකොට තමයි ප්‍රජාතන්ත්‍රවාදී සියලුදනාගේ හඬට කන්දෙන්න්න පුළුවන් ක්‍රමයක් ඇතිවන්. ඉතින් මංහිතනවා දෙදස් පහලවෙත් එතුමා හතලිස් දෙකක් තිවුණට පාල්ලිපීන්තු ඉතිහාසේ පනතක් දෙසිය විසි දෙකක් අ උස්සල සම්මත කරනවා දෙදහස් පහලවෙ අප්‍රේල් විසික පාලිමිේන්තුවේ. එතකොට තිවිල තුරෙන් දෙක් තුරෙන් දෙක්මයි සියලුම මහජන නයෝජතයන්ගේ අදහස් සමග ක්‍රියා කළ යතු තිබෙනවා. ඒේ නිසා මංහිතනවා විශේෂයෙන් ඒ නොගැලපීම කියන එක වැදගත් දේශපාලඥඥයෙක් කල්පනාවෙන් ක්‍රිය කරනවා. නොගැලපීම තමයි අවශ්‍යයේ නොගැලපීමෙන් තමයි ගැලපීම ඇති කරගන්න පුුවන් ඇඳදකොට අර සියලු ජනකොටස් කොහමද දෙඒක රශ්ි කරගන්න තේනිසා තමයි අද මේරට වැටිල්ල තිබෙන තත්ත්වයත් ඉතාම නරක තැනකට පත්වෙල තිබෙනවා. දැන් කුලල්කාගෙන හරියන්නේ දැන් කුලල්කාගෙන හරියෙන්නෑ. දැන් සියලු දෙනා තමන්ට මේරටේ දුක්විදින. ජනතාව ගොඩ ගැනීමම් සඳහ තිබෙන වගකීමේ කොටස ඉටතු ීතු ති බෙන .